ලුණු කියන්නේ අපේ රටේ කෑම වලට නැතුවම බැරි දෙයක්. හැබැයි අපි බොහෝ දෙනෙක් දන්නේ නැති වුණාට කෑම රසවත් කරනවට වඩා වැඩි දෙයක් ලුණු වගින් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම গুপ্ত විද්‍යාව තුල ලුණු වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඍණාත්මක গুপ্ত බලවේග සහ ඍණාත්මක ශක්තිය නැති කිරීමේ බලයක් ලුණු වලට තියෙනවා. අපි අද ඔබට මේ ලුණු වල පවතින গুপ্তමය ශක්තිය භාවිතා කරමින් ඔබේ දියුණුව සලසා ගන්නා ක්‍රමය පිළිබඳව කරුණු රාශියක් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඊට කලින් ඔබට පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි ඔබ මෙතෙක් අපේ වෙලාව YouTube channel එක subscribe කළ නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකක් නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න තිරේ දිස්වන පුංචි බෙල් ලකුණත් click කරන්න අමතක කරන්න එපා. පළවෙනියටම කියන්න ඕන දෙය තමයි මේ গুপ্ত වැඩවලට අපි කෙදර දොර භාවිතා කරන කඩෙන් කෙනාපු ලුණු මුණත් භාවිතා කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳම දේ තමයි ස්වභාවිකවම මුහුදු ලුණු භාවිතා කරන එක. මොකද අපි නිවසේ භාවිතා කරන ලුණු යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය වෙලා අයඩින් වගේ දේවල් එකතු කරලා පිරිපහදු කරලා තියෙන නිසා. ඉතින් අපිට මුහුදු ආශ්‍රිත තැන්වලදී වලවල්වල මුහුදු වතුර හිඳීමත් එක්ක දකින්න ලැබෙන ලුණු තට්ටු වලින් කොටසක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුදු වතුර ටිකක් භාජනයකට දාලා රත් කිරීමෙන් පසු ලැබෙන ලුණු මුණත් මේ සඳහා භාවිතා කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ලුණු වල මේ වගේ විශේෂ ශක්තියක් ලැබෙන්න හේතු වෙන කාරණා ගැන පොඩි හෝ අවබෝධයක් ලබා දෙන එක සුදුසුයි කියලා අපි හිතනවා. නිකමට කල්පනා කරලා බලන්නකෝ අපි මේ ජීවත් වෙන මේ පෘථිවියේ වැඩි වශයෙන් තියෙන මොනවද කියලා. උත්තරය වෙන්නේ මුහුදු ජලය. මේ මුහුදු ජලයේ ඝන වූ ස්වභාවය තමයි ලුණු විදිහට හඳුන්වන්නේ. යම් අවස්ථාවක ලෝකයේ මුහුදු සියල්ලම හිඳී කියොත් මුළු ලෝකයෙන්ම ජීවය අතු ගෑවිලා යන්න උනත් පුළුවන්. ලුණු වල තියෙන මේ වැදගත්කම ඈත අතීතයේ ඉඳලම පෙර අපෙර දෙතික බෙහෙදයක් නැතුව සියලු දෙනාම හොඳින් දැනගෙන හිටියා. උදාහරණයක් විදිහට පුරාණ රෝමයේ සොල්දාදුවන් සඳහා වැටුප් කිව්වේ මේ ලුණු වලින්. අද අපි භාවිතා කරන සැලරි කියන ඉංග්‍රීසි වචනය භාවිතයට එන්නේ සෝල්ට් කියන වචනය ඇසුරින්. යම් කෙනෙක් එක්ක ලුණු හුවමාරු කර ගැනීම මගින් ඔවුන් දෙපාර්ශවයේ අතර ගැඹුරු බැඳීමක් පවතින බව පුරාණයේදී විශ්වාස කරනු ලැබුවා. නව නිවසක් තැනීමෙන් අනතුරුව දිවසට ගෙන යන ද්‍රව්‍ය අතර ලුණු වලට ප්‍රධාන තැනක් ලැබුණා. ඒ හරහා දිවසට ඇතුළු වී තිබෙන අයහපත් බලවේගින් ඉවත් කිරීමටත් ධනාත්මක ශක්තියින් නිවස තුළට වර්ධනය කිරීමටත් මේ හරහා හැකියාව ලැබුණා. මේ පුරුද්ද ලංකාවේ ඇතැම් පළාත්වල තවමත් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම පෙර අපෙර දෙදිග රටවල්වල යම් කිසි සුබ කාර්යයක් ආරම්භ කිරීමට මුලින් ඒ පුද්ගලයා ඉදිරිපත් ලුණු ස්වල්පයක් ඉස දැමීම වාසනාව ගෙන දෙන කරුණක් වෙනවා. ඒ ලුණු සම්බන්ධ මෙය গুপ্ত විද්‍යාත්මක ආකල්ප කතෝලික බැතිමතුන් අතර පවා කිසිම වෙනසක් නැතුව පවතිනවා. උදාහරණයක් විදිහට හැලෝවීන් උත්සවය සමරනදා රාත්‍රී භෝජන සංග්‍රහයන් වලදී යමෙකු අතින් ලුණු භාජනය ඉහිරුණහොත් ඔහු ඉදිරි වාසතුල මිය යනු ඇතැයි විශ්වාස කළා. ඒ වගේම නැගෙනහිර යුරෝපීය රටවල්වල නත්තල් දා රාත්‍රී කෑම මේසය සඳහා භාවිතා වන ලුණු බඳුන ඇති ලුණු වල වියලි බව හෝ තෙත් බව අනුව නාවික කීමේ සම්ප්‍රදායකුත් පැවතුණා. ලුණු බඳුනක් බිම හෙලීම අතිශයම අසුබදායි පෙරනිමිත්තක් ලෙසයි සැලකෙන්නේ. යම් අයගේ අතින් එලෙස ලුණු බඳුනක් බිම වැටුනොත් ඇතිවන අවාසනාව පළවා හැරීම වහාම එම ලුණු වලින් කොටසක් Tamange වම් උරහිස උඩින් පසුපස නොබලා විසි කළ යුතුයි. ඒ අතීතයේ ඉඳලා පැවත එන විශ්වාසයක්. ලුණු බඳුන් හැලියාම නිසා එම පුද්ගලයාට වින කිරීමට බලා සිටින අශුභ ආත්ම එසේ විසි කිරීම නිසා අන්තවන බව කියවෙනවා. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රජින පවා මෙම විශ්වාස දැටිව එල්බගත් තැනැත්තියක් බව විවිධ වාර්තාවලින් හෙළිවෙනවා. ලුණු එසේ විසි කිරීමට නොහැකි නම් මහ හඬින් හඬා වැගිරෙන කඳුළු වලින් ලුණු දිය කිරීම සුදුසුයි කියලා කියවෙනවා. ඊට වඩා ලුණු විසි කිරීම පහසු බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ වගේම යම් කෑම මේසයකදී ලුණු බඳුර ඉහිරී ගියහොත් තිබිය හැකි අශුභ ප්‍රතිඵල තුනක් බටහිර গুপ্ত විද්‍යා ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. පළමුවෙන්ද එම කෑම මේසයේ වාඩි වී සිටින සියලු දෙනා අතර හෝ කිහිප දෙනෙක් අතර හෝ විශාල ගැටුමක් ඇති වී අවසානයේදී මිත්‍රත්වය පවා නැති වී යන්නට පුළුවන්. දෙවැන්න ලුණු හැලුණු පුත්කලයාට නුදුරේදීම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුවීම. තුන්වැන්න වන්නේ
යක්ෂ ආත්මයකට අයහපතක් සිදු කිරීමට අවස්ථාවක් ලැබීම මේ විශ්වාසයේ බටහිර රාජ්‍ය තුල කොතරම් මුල් බැහැගෙන තිබ්බද කිව්වොත් ලියනඩෝ ඩාවින්චි විසින් අඳින ලද සුප්‍රකට අන්තිම භෝජන සංග්‍රහය චිත්‍රය ජුදාස්ගේ ඉදිරිපිට හැලුණු ලුඩු බඳුනක් නිරූපණය කර තිබෙනවා ජුදාස් විසින් පසුව ජේසුස් වහන්සේව පාවා දෙනු ලැබ බටහිර රටවල විශේෂයෙන්ම මධ්‍යතන යුගයේ අශුභ ආත්මයන් සමග සටන් කියාවක් ලුණු වලට තිබෙන බව දැඩි ලෙස විශ්වාස කරනවා මේ නිසාම විවාහ මංගල අවස්ථාවලදී නව යුවලට සුබ පැතීම සඳහා ඔවුන් දෙපළට ලුණු ඉසීම සිදු වුණා මේ හරහා එම යුවලට කරදරකාරී කාලයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙන සිටින ශාපල ආත්ම ඔවුන්ගෙන් ඉවත්ව යන බවට විශ්වාස කරනවා ඊට අමතරව අවමංගල්‍ය අවස්ථාවලදී මිනී පෙට්ටිය තුළට ලුණු ඇතුල් කළා මේ කලින් සඳහන් කළා වගේම මේ දේකලේ යක්ෂ ආත්මවලින් ඇතිවන බලපෑම් වලක් පාලිමට නමුත් මේ පිළිබඳ පර්යේෂණයකින් සිදු කළ සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ මෙම පුරුද්ද ඉතිහාසයේ පුරාණ ඊජිප්තුව දක්වාම දිව යන බව. බොහෝ පිරමීඩයන් තුළ ලුණු ඇති අතර මරණයෙන් මතුවේ පුත්‍රයන්ගේ භාවිතයන් සඳහා එසේ තැන්පත් කිරීමට සිදු වුණා. යම් ගොඩනැගිල්ලක් භූත ආත්මයන් විසින් අරගෙන ඇති බවට විශ්වාසයක් ඇති වුණේ නම් එම ගොඩනැගිල්ල පිරිසිදු කිරීම සඳහා ලුණු වතුර භාවිතා කිරීම සිදු වුණා. කන්නාඩි දොර කවුළු ඇදම් සිවිලින් පවා මේ ආකාරයට ලුණු වතුර යොදා සීදීමින් පිරිසිදු කරනවා. මධ්‍යතන යුගයේදී ලුණු සම්බන්ධයෙන් තිබුණු මේ විශ්වාසය අමානුෂික අයුරින් සාර්ථකව ලැබුවා. ඒ කාල පරිච්ඡේදයේ පුරා සිදුවුණු මායාකාරී දඩයම් කිරීම සඳහා ලුණු භාවිතා කරනවා. එකල ප්‍රති විශ්වාසයන් වලට අනුව කිසිදු මායාකාරයක් ලුණු දැමූ ආහාරවලට ප්‍රිය කරන්නේ නැහැ. යම් කාන්තාවක් ආහාරවල ලුණු අධික බව පවසයි නම් ඇය මායාකාරියක් බවට සැක කිරීමට පටන් ගත්තා. ඒ අනුව මායාකාරීන් හඹා යන ආගමික හමුදා ඔවුන්ට අධික ලෙස ලුණු දැමූ විවිධ ආහාර වර්ග කෑමට ගන්නා ලෙස බල කිරීමට පෙළඹුණා. ඒ වගේම මායාකාරීන් අසුන්ගෙන සිටින අවස්ථාවක එම පුටුව වටා ලුණු විසිරීමෙන් අනතුරුව එම ලුණු දියවි ඇගේ ඇඳුම් පොළවට අල්ලන ආකාරයට සකස් වන බවට විශ්වාසයක් තිබුණා. මායාකාරීන් දඩියම් කරන හමුදා සිබලු ලුණු අඩංගු කුඩා සූරයක් වැනි මාලයක් පැළඳීම සිදු කළා. ඒ සූරය තුළ ලුණු වලට අමතරව පල්ලිය විසින් ආශිර්වාද කරන ලද ඉටි සහ ඖෂධ වර්ගත් ඇතුළත් වුණා. යම් පුද්ගලයෙකු තමන්ට මායාකාරියක් විසින් කිසිම බන්ධනයක් සිදු කර ඇති බවට සැක කරයි නම් එම බන්ධනය ඉවත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවලත් ලුණු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත් වුණා. පළමුවෙන්ම මායාකාරීකගේ නිවසේ වහලය සවි කර ඇති පිදුරු හෝ වෙනත් යමක් සොයාගෙන විත් එයට ලුණු සහ මූත්‍රා ඉසිය යුතුයවනවා. ඉන් අනතුරුව එය මන්ත්‍රයක් කියමින් උණු කළ යුතුය. අද පවා මෙවැනි විශ්වාසයන් යුරෝපයේ නාගරීකරණය නොවූ ප්‍රදේශවල පවතිනවා. ලංකාවේ දක්නට නොලැබුණත් අපිරිදික গুপ্ত බන්ධනයක් සිදු කරද්දී එම බන්ධනය සඳහා දැඩි ආරක්ෂාවක් ලබා ගැනීම උදෙසා ලුණු කුඩු ඒ වටා ඉසීම සිදු කරනවා. ඒ වගේම රස ශාස්ත්‍රයේදී පතවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ඇතුළත් වන සංයෝග තුනක් පිළිබඳව කියවෙනවා. සංයෝග තුන වෙන්නේ සල්ප රසදිය සහ ලුණු. ලුණු මගින් මේ ශරීරය කාන්තාව සහ පෘථුවිය නිරූපණය වන බව එමගින් වැඩි දුරටත් පැවසුනා. එම නිසාම විෂ වර්ග ශරීරගත වුණු අයට ප්‍රතිකාර විදිහට ලබා දෙන ඖෂධ සඳහා ලුණු ඇතුළත් කෙරේ. අපි හිතනවා ලුණු වල තියෙන গুপ্ত විද්‍යාත්මක වටිනාකම පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ඔබට ලබා දුන්නා කියලා. එහෙනම් අපි දැන් අපේ මේ වීඩියෝ එකේ අතිශයින්ම වැදගත් කොටසට තමයි පිවිසෙන්නේ. අපි දැන් අපිට ලුණු භාවිතා කරමින් තදිය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අනුගමනය කළ යුතු උපක්‍රම හතරක් පිළිබඳව කියලා දෙනවා. ගොඩක් පුද්ගලයෝ නගන මැසිවිල්ලක් තමයි Taman කොච්චර දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කළත් කිසිම ඉතුරුවක් නැහැ කියලා. ඒ වගේම සමහර පුද්ගලයින්ට Tamanට ලැබෙන ආදායම ගැන ඔවුන් නිතර දුක් වෙනවා. මේ සියලු ගැටලු මගහරවා ගන්නට ඔබට පුංචිම පුංචි වැඩක් කරන්න තියෙනවා. පුංචි ප්ලාස්ටික් ඇසුරුමකට ලුණු ස්වල්පයක් දාලා ඔබේ පසුම්බියේ නොපෙනෙන කොටසක තබා ගන්න. සෑම දවස් 10කට වරක්ම මේ ලුණු ප්‍රමාණය ඉවතලමින් නව ලුණු ප්‍රමාණයක් මේ ඇසුරුමෙන් පුරව ගන්න. ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්. ඊළඟට යම් කිසි නිවසකට කිසිම යාදීමක් නැත්නම් නිවසට බැහැරව පැමිණෙන අයගෙන් විවිධ
ධන හානි සිදු වෙනවා නම් ඒ වගේ තත්වයන් මග හරවා ගන්න ඔබට උපක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. පළවෙනි උපක්‍රමය තමයි දිවසින් ප්‍රධාන දොරටුව මැද සහ දොරටුව පිටුපසින් ලුණු ස්වල්පයක් විසිරුවා හරින්න. ඊළඟ ක්‍රමය වෙන්නේ ප්ලාස්ටික් ඇසුරුම් 4කට හෝ කුඩා බඳුන් 4කට ලුණු දමා ඒවා නිවසේ සතර කොනෙහි බිත්ති එකිනෙකට මුණ ගැහෙන තැන්වල මුල්ලේ තැබීම. සතර දිශාවෙන්ම නිවසට එල්ලවන අසුබ බලපෑම් මෙමගින් නැතිවෙන බව තමයි කියවෙන්නේ. ඒ වගේම දිවස තුල ධනාත්මක ශක්තිය මේ හරහා ආරක්ෂා වන බව පැවසෙනවා. හැබැයි මේ උපක්‍රමය අනුගමනය කරද්දී කලින් උපක්‍රම ගැන කියවෙද්දි වගේම දවස් 10කට වරක් ලුණු මාරු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඊට අමතරව ඔබේ දිවසේ පළඳු වලින් සෑදූ විසිතුරු බඩු තියෙනම නම් අවම වශයෙන් මාස 2කට වරක්වත් අනුගමනය කළ යුතු ගුප්ත විද්‍යාත්මක කේම් ක්‍රමයක් ගැනයි අපි දැන් කියන්නේ. පසලස්වක පොහෝ දිනක එම පලිඟු බහඬ ලුණු වතුර බඳුනක ගිල්වා මුළු රැයක් පුරා සඳ එළියේ තබන්න. පසුදින පැය 4ක් පමණ හිරු එළියේ පලිඟු බඩු වියලා ගන්න. එමකින් පලිඟු බඩු වලට ආකර්ෂණීය වූ ඍණාත්මක ශක්තිය සම්පූර්ණයෙන් නැති වී යනවා. මෙිට අමතරව නිරන්තරයෙන් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදුවන්නේ නම් ලුණු ස්වල්පයක් වීදුරු බඳුනකට දමා ඔබේ වැසිකිළියේ තබන්න. සමහර විට මේ ක්‍රමය ඇහුවම ඔබට හිනා යන්නත් පුළුවන්. නමුත් නිවසේ වැඩිම ඍණාත්මක ශක්තියින් පවතින ස්ථානයේ එම ශක්තියින් වල බලපෑම අඩු කර ගැනීමට එසේ කිරීම හැර වෙන විකල්පයක් නැහැ. මේ සියලු දේ කිරීමට ඔබට හිතරම් කැමැත්තක් නැත්නම් කළ යුතු හොඳම දේ වෙන්නේ අවම වශයෙන් දවස් 10කට වරක්වත් මුහුදේ නැම. මේ හරහා ලුණු ඇතිවන මූලාශ්‍ර සහ සාගරය ඔබට සම්බන්ධ වෙන අතර ඔබේ සිරුරේ ඇති බොහෝ ඍණාත්මක ශක්තියින් ඒ හරහා දිය වී යෑම සිද්ධ වෙනවා. යම් අවස්ථාවකදී ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය අතර නිතර ගැටුම් ඇති වෙනවා නම් ඔබේ කාමරයේ මුළු හතර තුල අපි කලින් සඳහන් කළ ආකාරයටම ලුණු තබන්න. නමුත් ඒවා දින 10කට වරක් වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ගැටුම් සංසිඳුණු පසු ඔබට දැනුණු වහාම එම ලුණු ගලා යන ජල පහනකට දමා දිය කර හරින්න. අපි ලුණු මගින් ජීවිතය වෙනස් කර ගැනීමට ඔබ අනුගමනය කළ යුතු උපක්‍රම කණනාවක් පිළිබඳ දැනුවත් කළා. මෙම උපක්‍රම ප්‍රායෝගිකව අත්හදා බලා ජීවිතයට සාර්ථකත්වය ගෙන්වා ගැනීම ඔබට වැදගත්. මේ වගේ නෙත්මාණයෙන් ඔබට ඔබව රැගෙන යන තවත් වැදගත් දෙයකින් නැවත හමු වෙමු.